ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා ඇස් දෙබැම පිහිටා ඇති හැඩය අනුව ස්ත්‍රී පුරුෂ චරිතාංග ගතිගුණ පිළිබඳව කතා කරන්නයි මේ වීඩියෝ එකෙන් අද අපි සූදානම් වෙන්නේ දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න නාරි දේහ ලක්ෂණ විද්‍යාව අනුව කාන්තාවකගේ ඇස් දෙබෙම පිහිටා තියෙන ආකාරය අනුව ඇගේ ජීවන ප්‍රවෘත්ති ඉතා හොඳින් දැනගැනීමට පුළුවන් ඒ કૃතිම ආලේප ආදීන් රෝම කූප හා ඒ මතු පිටින් අඳින ලද ඒවා නොබෙයි උපතින්ම පිහිටා ඇති හැඩය අනුව බව දත යුතුයි තොටගමුවේ ශ්‍රී රාහුල් හාමුදුරුවෝ තරුණියකගේ දෙබෙම පිහිටා ඇති ආකාරය අනුව දෙබෑම දේදුණු හා සමකොට ඇති බව මේ කාව්‍යෙන් දැක්වෙනවා දෙබෙම දෙවි තුනුවන් පට නළල අඩ සඳවන් ඇගෙන් දිගු යුග සමන් කෙලෙන රූසිරි රණෝ විලිවන් මෙන්න මේ නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ඔබ කරකාර බඳින තරුණ තරුණියා ඔබ ස්ත්‍රී දෝෂ ලක්ෂණ විද්‍යාව අනුව නිවැරදිව තෝරා ගත්තොත් හැඳින ගත්තොත් වඩාත් උචිත වෙනවා ඒ වගේ ලක්ෂණ කීපයක් මේ විදිහට හඳුන්වන්න පුළුවන් අටවකදා පායන සඳමෙන් වක්‍ර හැඩයෙන් යුක්ත පියකරු ඇස් දෙබැම ඇත්තේ සාදු ගුණති කුල කාන්තාවක් වන අතරම කාගේත් හොඳ හිත ආදරය කරුණාව දිනා ගැනීමට සමත් ඇය සැපෙන් සැප සම්පත් වලින් පිරි ජීවිතයක් ගත කිරීමේ වාග්ය ඇත්තිය. ඇය අධික රාගෙන් යුක්තයි. නමුත් හැඟීම් වලට වහල් නොවන ගතියෙන් යුක්ත වන නිසාම තම ආත්ම ගෞරවයට කැළලක් ඇති කරගන්නේ නැහැ. ඊටමත් වාසනාවන්තියක්. ඇහි බැමි දෙකේ රෝම අඩුනම එය අවාසනාවන්ත භවයේ ලක්ෂණයක් වෙනවා. ඇහි බැමේ රෝම කූප ඇද නැතිව කෙලින් පිහිටා තියෙන තැනැත්තිය ඇය දබරයට ලැබී කොයිකා සමගත් හොඳ හිත පවත්වාගෙන යාමට අසීරුයි. හොඳක් කළත් ඇය පිළිගන්නේ වැරදි ආකාරයටමයි. ඒ වගේ කාන්තාවන් සමග ඇසුරටපත් පුරුෂයා නිතティම අමාරුවේ වැටෙනවා. ඒ වගේම ඇහි බැමි දෙකේ මයිල් නැති ඈතින් පිහිටි මයිල් ගස් ඇත්තියද විශ්වාස කරන්න අමාරුයි. දෙබෙම මැද්දේ මාශකෙක්, ඒ කියන්නේ ඉන්නෙක් පිහිටලා තියෙන ඇත්තිය උත්තම නාරී ලක්ෂණය ඇත්තියක්. යසීසුර ලබන්නේත් සුපින්වත් දරුවන් ලැබෙනවා. ඒ වගේම ඇය ලොවෙහි ශ්‍රේෂ්ඨම කාන්තාවක්. දකුණු ඇහිබෙමෙහි ඉන්නෙක් සිටිනවා නම් ඇය ඊටම කාමාධිකයි. පින්වත් ස්ත්‍රියක් වන ඇය සැප සම්පත් ලැබෙන පින්බර ඇත්තියක්. ඒ වගේම පුරුෂංගේද සියුම් රෝමයන්ගෙන් යුත්ව ඝනව වැඩුණු දෙබෙම ඇත්තා වාසනාවන්ත පුරුෂයෙක්. ගොරෝසු මයිල් ඇති ඇහිබෙමි ඇත්තා යහපත් අයකු නොවේ. කේලම් කියයි. ගියතන ආරවුල් ඇති කරගනි. මේ වගේ අය ළඟ කිසිදු ආත්ම ශක්තියක් නැහැ. දෙබෙම තනින් තන කැඩී ගිය ආකාරයට යුක්ත වෙනව නම් ආයුෂ අඩු කෙනෙක් ඇස් බැමි දෙකේ ප්‍රදක්ෂිනා කරන සුසිනිදු රෝම සුලිය ඇත්තෝ සෞභාග්යෙන් පිරි සුබඵල ඇත්තෝ දෙබෙම මැද පිහිටියා වූ කළු පැහැති රෝම රාජ්‍ය කියන්නේ කුරුචය හොඳ වාසනාවන්ත පිහිටීමක් බව ಭಾರತයේ සමුද්ද ඍෂිවරයා විසින් ප්‍රකාශ කරලා තියෙනවා දෙබෙම එකට හාවී තියෙන අය ඕනෑම කාරණයකදී තම මතයම නිවැරදි බවට හඟවන අය තමාගේ වාසියට කටයුතු කරලා තමාගේ මඩිය තද කරගන්නවා. දිග රෝම කූපයන් කීපයක් පමණක් ඉදිරියට නෙරා ඇති අය සමග ඇසුරු කිරීම ප්‍රවේශම් සහිත විය යුතුයි. වරින් වර අදහස් වෙනස් කරන ඔබේ සතුරෙකු වීමට පවා ඉඩකඩ පවතිනවා. රෝම කූපයන් දෙක තුනක් අස්වාභාවික විදිහටම ඇති දෙබම ඇත්තෝ ෂණික කෝපයටම පත්වන දුෂ්ට නපුරු අයවලු. පුරුෂයෙකුගේ දකුණු ඇහිබෙමෙහි ඉන්නෙක් පිහිටීම සුබ වෙන්නේ නැහැ. ඔහුට තම බිරිය සමග සාමෙන් සිටීමට කිසිදු මොහොතක හැකියාවක් ලැබෙන්නේ නැහැ. වම් ඇහිබෙම ඉන්නෙක් ඉන්නව නම් ඔහු අපකීර්තිමත් අයෙක්. වාසනාවන්ත උපන් ලැබිය දකුණු ඇහිබෙමෙහි පිහිටා තියෙනවා. ඔහු ධනවත් වෙනවා. මෙම දේහ ලක්ෂණ විද්‍යාව ඉපරණි ಭಾರತೀಯ විද්වතුන් සොයාගෙන අග්නි පුරාණයේහි